ඔබරය දොළහ වෙනකනුත් ජංගම දුරකථනය සමඟද. එහෙනම් ඔබ දන්නවද ඔබේ ජීවිතයටයි ඇස්වලටයි මේක මොනත් තරං අවධානමක් ගෙන දෙනවද කියලා ඒ ගෙන තමයි අපි අද කතාහ කරන්න යන්නේ. එහමක්ක තමත් හෙල්තන් ිය කලුබ ු චනල එක සප්‍රයි් කල නැත්තන් සප්‍රරප් ලබිත්් එකඇතුවවෙන්න ඒවගම විීඩියුව එකත් ලයි එකකක් ඉතින් අපේ මුලින්ම හිදන්න ඕනේ? ඔබ ඔබේ මුළු දවස පුරාහම ගත කරන්නේ ජංගම දුරකනෙකද ටැබ් එකක්ක්කද එහෙම නැත්තං ලැබ්ප එකක්කද ඉතින් මේ කෝකෙ හිටියත් ඔබ රාත්‍රීකාලයේදී ජංග දුරතන ලැ්ෙකොහෝ ටැබ් එක භවිතා කර එක යම් යම් අනතුරදායක සිද්දීන් ඔබ ජීවිතයර සහ බේ ඇසල්ට ඉතාම දරන ඉදිටර බලපාන පුළුවන් ඉතින් මේකෙදී අපි මුලින්ම හිතන්න ඕොනේ ඔබ අඳුරේදී ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක පවිච්ි කරනවාද කියන එක තමයි ඉතින් අපි බලමු ඔබ අදුුරේදී ඔබේ ජංගම දුරකථනය භාවිතා කරන කොට ඒක නිකුත්තන නිල් ආ ලෝකේ එම නැතැම් බලුලයිට් මේක තමයි ඉතාම භයානක වෙන්නේ ඔබේ දෘස්්තිවිතානයට හ තියෙන දෘස්විතායට ඉතාම භයනක විදියට බලපානවා. ඉතින් මේ හර හා ඔබේ ඇහැට ඉතාම ස් තීරවශයෙන් සිදුව හැකි හානියක්ක් වනා සිදුවෙන්ට පුුවන් න්ති මේ අවසාන් පතිවල ඔබ අන්දවීම දක්වාා වර්ධනය වඩ පුළුවන් ති ඒනිසා මේ ගන අපි සැලකිලිමත් විය යුතුයි. ඒවගේම තමයි අපි තවත් හිතන් ඕෝනේ දෙයක් තමයි මේ බ්ලෝ යිට එහෙමනැත්තම් මේ නිල් ආලෝකයේ නිසා ඔබේ නිින්ද චක්්‍රයට නින්දට සිදුවන බාධාව. මේකට නින්ද කෙරෙහි විශේෂයම බලපාන හෝමෝන එකත් තමයි මෙලට්‍රණීන් කියැන් ඉති මේ හෝමෝන් එකට කෙලින්ම බලපෑම් ඇති කරන්න පුළුවන් මේ නිල් එලි හරහා. ඉතින් එතකොට ඔබට ඔබේ ද ඔ ඉතාම නින්දර බාධයක් බාධාකිරි ඇතිවන්නඩ පුළුවන් රාත්‍රී කාලෙී. ඉති ඒ අපි විශේෂයම දැනගන්න ඕනේ බ මුල්ලට ලැබෙන හොඳම විවේ තමයි සුව බර නින්ද ඉතින් මුොලට හොඳ වේකයක් නැතිුණුහම ඒක ඔබේ ජීවිතයට ඔබේ මානසික සෞකයට විශාල වසයෙන් බලපහන්න පුළුව. ඉතින් මේ ගැන අපි කල්පනා කරනකොට තවක සිද්ධියක් අපිට මතක්කනවා. ඒ තමයි ජංගම දුරකථනය එක්ක හෝ ටැබ්බ එකේ හෝ කිසියා ආකාරක. අපි රාත්‍රිකාලයේ ඒ සම්බන්ධව ගත කරනකොට ඔබේ දරුවා ගැන හිතන්. ඔබේ දරවානම් මේ විදිහට ඉන්නේ. ඔහුගේ තීරණ ගැනීම හැකාව බොහෝදුරට දුරුලන්ඩ් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දවස කළමනා කරගණය කරගනීම හැකියාව හොගේ අඩුවනුවා. ඒවගේම තමයි ප්‍රමුකතාවි ප්‍රමුකතාව දැ්ඩඕනේ මොන දේටද කියලා තිරණය කරන්ඩ මේ වගේ දරුවන්ට අපහස වෙනවා. ඒවගේම තමයි අනිත් එ එක තමයි මේ අයට බෝහෝසේ කේන්තියනු රහ යනු. ඉති මේ වගේ තමයි මේ අය ටිකින්ටික ටිකින්ටික සියද්දිවි නසා ගැනීම දක්වාම තමයි සිරුරට හානි ඇතිකර ගැනීම දක්වාම මේ තත්ත්ේ වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් බලන්න ජංගම දුරකතනයක් එක් ඉන්නකොට මේ රාත්‍රිකාලයේ දී භාවිතා කිරීම ඉතාම බයනකයි විශේෂම මේ අන්ුරේදි භවිතතා කිරීම නම් ඔබේ හැට සහන් ඉද්‍ර විශේෂයම බලපානවා. ඉතිැම මොකක්ද කරන්නුව. ි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි අපි රාත්‍රී කාලයේදී මේ බ්ල ලයි් කියන එක. නිිල් එලිය සහිත ආලෝකය සමඟ අඳුරේදී මේ ජංගම දුරකතනය භාවිතා කරන්න හොඳන ඒ කෙනම් අපි අනිවාරෙන්ම වැලකෙන්න්න ඕන. තින් මේකට විවිධ ක්‍රමතියවා පාවිච්චි කරන්න. මේ ක්‍රමවලදි අපි සැකයවුතු විශේෂ දෙයක් තම අපි පුළුවන් මේ සඳහා බ්ලො ලයි. විමෝචනය කරන්න පුුවන් ඇප්ෙ එකක් භාවිතා කරන්න පුළුවන් ඒවගේ මතමයි අනිතක තමයි බ්ලෝලයි් විමෝචනය කරන්න පුළුවන් උපස්සිවල් වල්තියන ඒ උපැසිවෙල පාච්චි කරලා ඔබට මේක පාලනය කරගඩ පුළුවන්. ඒවගේම තමයි අපි හොඳින් දැනගතයුතු දෙයක් තමයි අප රා්‍රකාය නිදරයනකට රා්‍රිකායේ නිින්දරයන්ට පැබාගටවත් කලින් ජංගම දුරකතනය හෝ ටැබ් එක හෝ ලැප්ප එක අපි ඉවස් කරලා වෙනත් කාරයන්වල නිරතවෙලා ද තමයි අපි නිදාගන්න සිද්ධන මොක මේ එකකම නින්දරගියොත් ඔබේ නිදටඒක බාධාවක්වෙට පුළුවන්. ඒවගේ තමයි ඔබේ දරුවා. දුරහතනය ලැප්පක ටැබ්බ එක ජීවත් වෙනවාම් අනිවාර්යම පෑය දෙහකට සරයක්වත්. ඕන් ඒ ක්‍රියාවෙන් ඉවත් කරලා වෙනත් කාරයක යොදවලා ඊට පස තමයි මොනම හේතුවක් නිසාවත් පැෑ දෙහකට වඩ එක දිකට දරවාට ජංගව දුරහතනය එක්ක. ඉන්න දෙන්නේ පම මේක ඔහුගේ ජීවිතයට මානසික පැවැත්මට බහසෙන් ලපාන පුළුව ති මේ කරුණුත් එක්ක අපි විශේෂයෙන්ම දැනගත යුතු කරුණු ගොඩක් ඉගෙනගතා විශේෂයෙන්ම අපි අන්ද භාවයට පත්වෙන්න්න පුළුවන් අඳුරේදී ජංගම දුරථන භාවිතය කිරීම නිසා ඒවගේම තමයි අපිට අපේ නින්දට බාධ වෙලා ඔබේ මොලය සහ එල් දරුවාගේ මානසික මට්ටම ශේයම වෙනසන්න පුළුව තින් ේල් ගැන තකොට අප අනිවාර්රය පුංචි පුංචි කරුගැන සැලකිල්ලට ලක්වඩ සිද්ධ වෙනවා ඉතින් එහෙම නොවනො අපිට අපේ ළඟම මිතුරා මේ තාක්ෂණය භාවිතා කරන්න අප අපේ ජීවිතය යහපත් පැත්තරගණ්ඩ මේ හරහාම අපේ ජීවිතය අඳුරට යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අප ඔබට දෙන්න උපදේශය තමයි මේ තත්තේ පාලනය කරගන්න ඔබ උත්සාහ කරන්න ඒවගේම තමයි ඔබට යම්යම් තව ක්‍රමතියනවා. බට පුළුවන් ඔය නයිට මෝඩ්ඩක ඔබේ දුරහතන නයිට මෝඩ් එකක ෙනස්කරගන්නඩ පුළුවන් හොඳ දැනුපතින එ එකතුවෙලා කතා කරලා. ඒ රාත්‍රීකාල සුදවිදයටට අලෝක සකරගනීම හැකියවුත් වනවා. ඉතින් හමම් ේසි අල්ලගේ ඔබ ආධාන යමු කරලා. ඔබට හානියක් නොවන විදියට මෙ තාක්ෂණය භාවිතා කරන්න පුරදුුවන්ට ඔබට හැකියාව ලබෙන් ඕන ඒ කරලා නිරෝගීව ජීවතෙන්ඩි කලා අපිියඔබට ආරාධන කරනවා. එහමනම්. අපි එක්ක හිටපු ඔබට බොහොම ස්තුති. ඔබ තවමත් අපේ ෙල්තන් ිය කලබ YouTube චනල එක සප්‍රයිප කන සප්‍රපක ිත්් එකකතුවෙන්න්න්නේ වගේම අපේ වීඩ එකටත් ලයිකරක් දාලා. ඉදිරියේදී අපි මීරත් වා හොඳ දැනුම අරගණෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න බෝහම ස්තුයි.